Welcome to SL Thunder. ඉතින් අදත් ඔයාලා මේක දුවලා ඉන්නේ SL Thunder YouTube channel එකේ කෙන අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මේ ගොඩ දිනට මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි මේ PayPal account එක කොහොමද ලංකාවේ ඉන්න අපිට සස්පෙන්ඩ් නොවි හරියටම හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති මම PayPal account එක 2022 හදන විදිය ගැනත් ඔයාලට වීඩියෝයක් ගෙනාවා. ඉතින් මෙන්න මේක කොහොමද 2022 ට සරලන විදියට හදාගන්නේ කියලා තමයි අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක skip කරන්න නැතුව හරියටම බලන්න මොකද මේකේ මම A2Z කියලා දෙනවා ඔයාලට සස්පෙන්ඩ් වෙන්න ශ්‍රී ලංකාවට වැලිඩ් විදියට කොහොමද මෙන්න මේ PayPal account එක නිවැරදිව හදාගන්නේ ඔයාගේ information දීලා කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ හරියටම කිව්වොත් මෙන්න මේ PayPal account එක හරියටම හදාගන්න විදිය. ඉතින් මෙන්න මේ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යන කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන subscribe button එක ඔබලා subscribe කරන්න. ඊට හැපෙත් තියෙන notification bell එක ඕල් දාලා තියාගත්තොත් මම දවස ගාන ගේන emoney content වගේම technology videos ඔයා ගාවට notification එක මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් comment එකක් දාන්න, like එකක් දාන්න. වීඩියෝ එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක පල්ලෙහා තියෙන comment දාලා යන්න. මම reply කරන්නම් ප්‍රශ්න මොන හරි තියෙනවා අපේ group එකට join වෙන්න. ඒක හරහා වට ඒවත් විසඳ ගන්න පුළුවන්. ඉතින් අපි යමු අපේ වීඩියෝ එකට. ගිහිල්ලා බලමු කොහොමද මේ PayPal account එක හරියට 2022 ට හරියන විදියට මේක හරියට create කරගන්නේ කියලා. හරි ඉස්සෙල්ලම ඔයා කරන්න ඕන තමා ඔයාගේ web browser එක open කරගන්න. ඔයා මේක මේ ෆෝන් එකේ කරත් කමක් නැහැ. Google Chrome කියන එක ගිහිල්ලා ෆෝන් එකේ කරන්න. නැත්නම් මට ලේසි ඉඳලා මම PC එකේ කරන්නේ. ඉතින් ඔයාලට මම යටින් description එකේ දාන්නම් PayPal වල මේ official link එක. ඒකෙන් log වෙන්න අනිවාර්යෙන්. නැත්නම් වෙන website එකේ වෙන interface එකක් ඉන්න පුළුවන්. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට වෙනවා මේ මෙතන personal account and business account කියනවා. ඉතින් මේ personal account එක අලුත් update එක හදන්න බෑ. මොකද හදන්න ගියොත් එයාලා මේ log වෙදීම verification code එකක් ඉල්ලනවා. ඉතින් අපිට එතකොට PDP එකේ number එකක් මෙතන add කරන්න වෙනවා. නමුත් PDP number එක add කරන අමාරු නිසා බලමු අද business account එක හදන්නේ කොහොමද කියලා. PayPal business account එක. ඉතින් ඔයාලට මෙතන පේනවා flag icon එකක් තියෙනවා. මේක ඉතින් ඔයා flag icon එකේ මේ ඔයාලට countries වල flag පේන්න තියෙනවා. ඉතින් මේකෙන් ඔයා Philippines country එකේ flag එක තමයි තෝරගන්න ඕන. ඉතින් මේ ඔයාලට පේනවා මේ මෙතන Philippines කියලා තියෙනවා. කොහොමත් මේ ඔයා මං දින description එකෙන් යනවනම් ඔයා අනිවාර්යෙන් Philippines country එකට log මෙතනදීම ඔයා log වෙලා තමයි මේ interface එක එන්නේ. ඉතින් ඔයා මෙතනින් business account කියන එක select කරලා next දෙන්න. ඊට පස්සේ මේ my primary use of PayPal is කියලා එකක් අහනවා. ඉතින් මේකේ ඔයා අනිවාර්යෙන් both of the above කියන එක දෙන්න. ඊට පස්සේ I am looking to accept payment කියලා අහනවා. ඉතින් ඔයා මේකට on marketplace, freelancer platform, eBay ඒ වගේ එකක් තෝරගෙන නැත්නම් ඒක දෙන්න. ඊට පස්සේ මෙතෙන්දී ඔයාගෙන් අහනවා මාසිකට ඔයා කීයක් වගේ PayPal එකේ තියාගෙන බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඔයා මේ ගාණක් කියන්න බැරි හින්දා more than $4 million කියන එක ඒක මන් කියලා එකක් දාලා next කියන මේක දීලා ඉස්සරහට යමු. ඊට පස්සේ ඔයා හොඳට මතක තියාගන්න මෙතෙන්ට මේ කිසිම PayPal account එකක් හදන්න යොදාගත්තු නැති email එකක් තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. කියන්නේ ඔයා මෙතෙන්ට අලුත් email එකක් generate කරගන්න නම් වඩා හොඳයි. මොකද එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ඔයා මෙතෙන්ට කැමති වගේ email address එකක් දෙන්න. මම දැන් හදා මම මෙතන email address එකක් හදන්න යන්නේ නැහැ. මොකද ඔයාලා දන්නවා තියෙන සාමාන්‍ය email address එකක් හදන්න. ඉතින් අලුතෙන් මේ email address එකක් යොදාගෙන කරනවා නම් හොඳයි. මොකද පරණ PayPal එකක් හදපු email address එක මෙතෙන්ට දෙන්න යන්න එපා. ඉමල් දස ගංල මෙතන කැටිනියෝ දෙන්න. ඉතින් මෙතෙන්ට ඔයා පාස්වර්ඩ් එකක් දෙදී අනිවාර්යෙන් මේ ගොඩක් අය කියන ප්‍රශ්න තමයි මේ පාස්වර්ඩ් එක දෙන්න තේරෙන්නේ නැහැ වැරදි කියලා. ඉතින් මෙතනින් ඔයා අනිවාර්යෙන්ම ඔයා දෙන පාස්වර්ඩ් එකේ පළවෙනි අකුර කැපිටල් ගහන්න. ඊළඟට ඔයා normal simple ටයිප් කරලා ඊපස්සේ ඔයා මොකක් හරි සිම්බල් එකක් යොදන්න. ඒ කියන්නේ ඩොලර් මාක් එකක්, හෑෂ් එකක් නැත්නම් ඔය @ වගේ ලකුණ, තරුවක් අන්න ඒ වගේ මොන හරි සිම්බල් එකක් යොදලා ඊපස්සේ ඔයා මේ ඉලක්කම් මොන හරි ගහන්න. එතකොට හරියනවා අනිවාර්යෙන්. හරි ඊට පස්සේ එතන උනාට පස්සේ මෙතෙන් දෙනවා. ඊට පස්සේ ලීගල් ෆස්ට් නේම් කියලා එකක් අහනවා. ඉතින් මම්මගේ පළවෙනි නම දෙන්න. හරි ඊළඟ ලාස්ට් නේම් එක දෙන්න ඔයගෙ මෙතෙන්ට. මෙතෙන්ට ඔයාගේ ඇත්තම බයෝ ඩේටා ටික දෙන්න. ඊට පස්සේ ලීගල් බිස්නස් නේම් කියලා ඔයාට YouTube channel එක, website එක මොන හරි තියෙනවා නම් ඔයා බලාපොරොත්තු වෙන ඔයාට ඔයාලම කියලා website name එක නැත්තම් මේ යම් කිසි බිස්නස් නේම් එකක් තියෙනවා ඔයා ඉතින් මේක මෙතෙන්ට දාන්න. මම නිකන් මේ මගේ නම එකක් දාන්න. ඊපස්සේ ඔයා මන්න මේ තව දෙයක් තමයි මම ගොඩක් කට්ටිය වරද්ද ගන්න කරන. මෙතන අනිවාර්යෙන් ඔයාගේ නම්බර් එක දෙන්න ඕනි. මෙතනින් ඔයා අපේ ශ්‍රී ලංකන් කන්ට්‍රි එක තෝරගන්න ඕන.
ඊපස්සේ මෙතන ඔයාගේ දැන් වැඩ කරන නම්බර් එකක් දෙන්න මොකද මේකට එන රිපෝෂන් කෝඩ් එක දැන් ඕන වෙන අපිට ඊපස්සේ මෙන්න මෙතන මෙතෙන් අනිවාර්යෙන් අපි දෙන සේනම ෆිලිපීන් වෙන්න ඕනේ කියන්නේ ෆිලිපීන් ඇඩ්‍රස් එක හරහා තමයි මේ කියන්නේ සිප් කෝඩ් ෆිලිපීන් වෙන්න ඕන ඩිස්ත්‍රික් එක සිටි ඔක්කොම මේක ෆිලිපීන් ඒවා තමයි දාන්න ඕනේ ඉතින් මේකේ අපේ දේවල් දීලා හරියන්නේ නැහැ මොකද මේවා අනිවාර්යෙන් ෆිලිපීන් විදියටනේ අපි හදන්නේ ඒක නිසා නැත්තම් ඔයාගේ account එක මොන හරි වෙලාව අයින් වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා ඇත්තම දේවල් දෙන්න ඕනේ ෆිලිපීන් address එක. ඉතින් මේකට ඔයා කරන්නේ තව tab back open කරගන්න. ගිහිල්ලා ඔයා ගහන ෆිලිපීන් shop address කියලා ගහන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් එනවා. ඉතින් මේකේ ඔයාලට මේ මෙතන මේවා දෙක විතර තියෙනවා. ඔයාගේ සාමාන්‍ය මේ place දුන්න තවත් ගන්න පුළුවන්. ඉතින් මම මෙතන උඩම තියෙන එක දෙන්නම්. හරි ඊට පස්සේ ඔයාලට වෙනවා මෙතන මේ තියෙනවා මේ කෝඩ් එකක්. ඉතින් මෙන්න මේ කෝඩ් එකේ කොපියක් ගන්න. ඊට පස්සේ PayPal interface එකට යන්න. ඒකේ මේ zip code කියන එකට ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලට වෙනවා මෙතන metro main ලා කියලා එකක් තියෙනවා. ඒක ඊට පස්සේ PayPal interface එකට ගිහිල්ලා මෙතන මේ primary currency කියන තැන උඩ provide region කියන එකට ගිහිල්ලා එතන අපි අර දැක්කේ metro main ලා කියලා අන්න ඒක මෙතන select කරගන්න ඕන. මේක වෙන්න ඕනේ ඔයා සමහරට වෙන ෆිලිපීන් ඇඩ්‍රස් එකක් ගත්තොත් ඒක වෙන මේ මෙතන තියෙනෝනේ ඔයාලට පේනෝනේ යන්න තියෙන දොර යන මේ තියෙන මෙතන මෙට්‍රෝ මැනිලා කියලා ඒක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ zip code එක හරි ඊට පස්සේ මේ අපි බලමු ඊළඟට ගිහිල්ලා මෙතනින් ඊට පස්සේ ඔයා මෙන්න මේ සම්පූර්ණ මේකම කොපියක් ගන්න. ඊට පස්සේ අපි PayPal interface එක යන්නේ ඊට පස්සේ මෙතන street name house number ATM center මේක paste කරන්න. ඊවසේ මේ අයි මෙතෙන් දෙන්න. ඊවසේ මේ මකාඩි කියන එකත් කොපියක් ගන්න. මකාඩි. මේක ටයිප් කරත් කමක් නැහැ මේ මම ලේසියෙන් මේ කොපි කරගන්නේ. ඊවසේ මේ මෙතෙන්ට මේක දෙන්න මකාඩි කියන එක. ඊවසේ සිටි මෙන්න මෙතෙන්ටත් ඒකම දෙන්න. ඊවසේ හරි මේ මේක ඕනේ එතන යන්නේ ගමන් මේ ඊවසේ මෙතනින් ඔයා ප්‍රයිමරි කරන්සි එක තෝර ගන්න ඕනේ. ඒක ඉතින් අනිවාර්යෙන් ෆිලිපීන් තමයි දාලා තියෙන්නේ. නැත්නම් ඔයාලට කැමති නම් ඉතින් US ඩොලර් තෝර ගන්නත් පුළුවන්. ඉතින් මම නම් ඩොලර් තෝර ගන්නවා. මොකද ෆිලිපීන් වල වඩා අපිට මේ මාසේ ඩොලර් නේ. ඊපස්සේ ඉතින් ආ ක්ලික් එක අනිවාර්යෙන් දාන්න දාලා කන්ටිනියු දෙන්න. ඊට පස්සේ මෙතනින් අහනවා ඔයාගේ බිස්නස් ටයිප් එක මොකක්ද කියලා. ඒකට ඔයා දෙන්න ඕනේ මේ මෙතනදී ඉන්විඩුවල් ඒක දෙන්න. ඊට පස්සේ ප්‍රොඩක්ට් ඇන් ෆෝ සර්විස් කීවර්ඩ් එකක් අහනවා. ඉතින් ඔයා මේකට මම දෙන්නම් ඔයා කරන්න බලාපොරොත්තු වෙන දේ දෙන්න. අන්න එතන තෝර ගන්නවා මෙතන ඉලෙක්ට්‍රික් පාර්ට්ස් ඇන් අන්න ඒක මම තෝර ගන්නවා. ඔයා කරන්න බලාපොරොත්තු වෙන මොනවද දෙන්න මෙතන බිස්නස් URL එකක් අහනවා. මට ඇඩ්‍රස් එකක් කරන්න මම එකෙන් සම්ම හරි වෙබ්සයිට් එකක එකක් තියෙනවා මෙතන අනිවාර්යෙන් ඇඩ් කරන්න. මට එහෙම වෙබ්සයිට් දැන තියෙනවා මම ඉතින් කන්ටිනියු දෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ඒ කියන්නේ ඔයාගේ ඇත්තම දේවල් ටික මෙතෙන්ට පුරු මේ කරගන්න ඕනේ. ඉතින් ඩේ එක ඔයාගේ බර්ත්ඩේ එක මෙතෙන්ට ඕන. හරි මෙතන අනිවාර්යෙන් ෆිලිපීන් නැෂනල්ටි කියන එකට ගිහින් ෆිලිපීන්ම දෙන්න. ඊවසේ ඐඩෙන්ටි ඩොකියුමන්ට්ස් කියන එකට ඔයා අනිවාර්යයෙන්ම ඩ්‍රයිවර් ලයිසන් කියන එක දෙන්න. ඊවසේ ඔයා මෙතෙන්ට කැපිටල් D අකුර ගහන්න ගාලි වෙලා තව ඉලක්කම් ඔයා කැමති ඉලක්කම් දෙකක් දෙන්න. දීලා මැද ඉරෝ බලන්න. ඊවසේ ආයි කැමති ඉලක්කම් දෙකක් දෙන්න. ඔයා මේ ගහණේම අනිවාර්යයෙන් මතක තියාගන්න. මට කියන්නම තුනයි ඉස්සෙල් එකෙත් ඔයා පුළුවන් නම් ෆොටෝ එකක් ගහලා තියාගන්න. මොකද ඔයාගේ account එක බැල් එකක් නැති වෙලා ගන්න යද්දි මේ ඩොකියුමන්ට්ස් ඔයාලට සමහරට ප්‍රූෆ් කරන්න ඉදිරිපත් කරන්න වෙනවා. ඉතින් ඒකින් ඉඳලා ඔයාගේ සාමාන්‍ය ඔයාගේ PayPal එකේ තියෙන සල්ලි ආයිමත් ඔයාලට ගන්න ඕනොත් ඔයාලට මේවා ඉදිරිපත් කළා තමයි ඔයාගේ account එක ගන්න වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේක ෆොටෝ එකක් ගහගන්න. ඊට පස්සේ ආයිමත් නැවතත් අර මැද ඊරෝ බලන්න. මේ මම ගහන අංක කැමතිව ගහන්න මේ විදියට. ඒ කියන්නේ දැන් පළවෙනි එක කැපිටල් D ඊට පස්සේ නිකන් අංක දෙකක් ආයි මැද ඊර ආයි අංක දෙකක් ඊළඟට අංක හයක් ගන්න ඔයා කැමති. හරි. ඊවසේ home address. ඉතින් මේකෙන් මේ ක්ලික් එක දාන්න අපි ඒ කියන්නේ ඉස්සෙල්ලා දීපුවත් එක සමානයි කියන එක. ඊවසේ ඒවා මේකේ ෆොටෝ එකක් ගහද්දී ඔයාලට වැඩි හොඳයි. මොකද ආයි මොන හරි දෙයක් ඉදිරිපත් කරන්න යද්දී මේ driver license එක ඔයාගේ identity document check විදියට එයාලා බාරගෙන ඉන්න ඉඳ ඉතින් මෙතන submit කරන්න.
හරි දැන් ඉතින් අපි සාමාන්‍ය බේසික් එක දැන් හදාගෙන ඉවරයි පේපල් එක දැන් අපි පේපල් එක සම්පූර්ණයෙන්ම වගේ හදන්න තියෙන්නේ ඉතින් චූටි දෙයක් තියන කරගන්න ඒ කියන්නේ මේ සෙටින් කියන icon එක ගිහලා view profile කියන එකට යන්න ඉල්ල ඔයාලට පේනවා මෙතන email address එක තියෙනවා දැන් මේ කරපු එක update කියන එකට යන්න date ගිහලා මෙතන edit කියලා මේ button එකක් තියෙනවා ඒක select කරන්න ඊපස්සේ confirm the this email address කියලා එකක් තියෙනවා මෙතන ඔයාලට පේනවනේ ඒක ඔබන්න හරි දැන් ඔයාගේ දැන් email email box එකේ inbox එකට gmail එකේ නේකට ඇවිල්ලාදී ඔයාලට link එකක් paypal එකෙන් ඉතින් ඒකට ඔයා ගිහිල්ලා ඒ link එකෙන් log වෙන්න එතන තියෙනවා click here කියලා එකක් ඒක බල ඔයා අනිවාර්යෙන් මේ paypal එකට sign වුණා කියලා එතනින් මේ verification code එක හරහා මේ වෙන එතන අනිවාර්යෙන් click කරන්න හරි ඊට පස්සේ අපි ආයි back වෙමු ඔයතන කරලා ඊට පස්සේ මෙතන මේ update කියන එක ටික වෙලාවක් ගන්න තියෙන ඊට පස්සේ phone number කියන එකට දැන්න අර කරලා ඉවරනාට පස්සේ ඊට පස්සේ මෙතන update දෙන්න update දීලා edit කියන එකට යන්න edit කියන එක දීලා work කියන එක අහිංලා mobile කියන එක දෙන්න mobile කියන එක දීලා change number කියන එක දෙන්න හරි ඊට පස්සේ i'm back යන්න ඊවසේ මේ security question කියලා එකක් තියෙන එක update කියන කර දෙන්න. ඊවසේ ඔයා මෙතනින් select කරන්න ඕන ඔය කැමති question එකක්. ඉතින් ඔයා කැමති එක ගන්න ඔයාගේ first school එක දෙන්න පුළුවන් ආයෙ නෙමෙයිම first page මෙතන දෙන්න නිකන්ද. ඩොක්කිය. ඊපස්සේ ආයෙමත් ඔයා මෙතනින් කැමති name එක තෝරගන්න. ෆික්ෂන් එක තෝරගන්න මේවා මේ දෙක අනිවාර්යයෙන්ම මතක තියාගන්න මොකද මොන හරි වෙලාවක ෆික්ෂන් එකක් කරා වට Gmail එක කියන්නේ මේ වගේ PayPal එක ලොග් වෙන අවස්ථාවක් තියෙන හින්දා ඉතින් ඔයා මේ කැමති දෙයක් මෙතෙන්ට දෙන්න කියලා ඔයා හිතනවා ඊපස්සේ සේව් දෙන්න මේ දෙක අනිවාර්යයෙන්ම මතක තියාගන්න කොහේ හරි කොලේ කරලා ලියාගන්න ඔය දැන් මම කියපු දේවල් මොකද අපි බිස්නස් account යන්නේ හදන්න ඉතින් මේක අනිවාර්යෙන් මොන හරි දෙයක් වෙලා ගන්න බැරි මේ account එක ban වෙන තියෙන අවස්ථාව අඩුයි සාමාන්‍ය business account එකක් ගත්තම personal එකට වඩා නමුත් ඊට පස්සේ මේ 2 step verification කියන එකට යන්න ඊට පස්සේ ඒක update කියන එකට යන්න ඊට පස්සේ ඔයා text me a code කියලා තියෙනවා ඒකට sit up කියන එක දෙන්න ඊට පස්සේ ඔයාගේ number එක මෙතන ඇවිල්ලා තියෙනවා ඒක next දෙන්න ඊට පස්සේ ඔයාට දැන් එයි ඔයාගේ phone number එකට code එකක් ඔයා දැන් අතන add කරපු phone number එකට code එකක් එයි कंफर्म करना फोन नंबर वेरिफिकेशन कोड पेपैल अकाउंट वेरिफिकेशन इतने कंफर्म देना अंदर करना सर इतमा पेपैल अकाउंट हदागा विजय अब इलाक वीडियो की बल पेपैल अकाउंट කාඩ් එක ලින්ක් කරගන්න කියලා ඔයාලා දැන් මම කියන්නම් සාමාන්‍ය කරගන්න කොහොමද කියලා මේ පොඩි බේසික් ටිකක් කියන්න ඉතින් ඔයාලා මම දැක්කනේ දැන් මෙතන account setting කියන එකට එන්න setting icon එක click කළා ඊට පස්සේ ඔයාලට පේනවා money මෙතන තියෙනවා money banks and card කියලා මේකට යන්න හරි ඊට පස්සේ ඔයාලට වෙන බැංක් account කියලා තියෙනවා. ඉතින් බැංක් account එකක් අපිට පිලිපීනි බැංක් account එකක් නැහැ නේ. ඉතින් අනිවාර්යෙන් අපි කාඩ් එක ඇඩ් කරන්න ඕන මෙතෙන්ට. link new card කියන එක select කරන්න මම දැන් select කරන්න යන්නේ. ඉතින් ඔයා එතෙන්ට ගිහිල්ලා ඔයාලට ගන්න තියෙන පොඩි basic දෙයයි. ඉතින් ඒකේ ඔයාගේ credit card number එක දෙන්න, CVE එක දෙන්න, OTP අංක පිටිපස්සේ කාඩ් එකේ තියෙන එක දෙන්න, තව expire date එක දෙන්න කාඩ් එකේ. දීලා ඔයාලට එතනින් එහා ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද ඒක කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. දැන් ඉතින් ඔයාලට සම්පූර්ණයෙන්ම අපි PayPal account එක හදලා ඉවරයි.
ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක ප්‍රයෝගී කරගෙන අනිවාර්යෙන් ඔයාටම කියලා PayPal account එකක් හදාගන්න පුළුවන් තත්ත්වයකට ඔයාද මේකෙන් motivate වෙන්න ඇති කියලා. ඉතින් ඇත්තටම මේ වගේ ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න, notification bell එක ඕල් දාලා තියාගත්තොත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගාම ඔයාගාට notification එක මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දවස් ගානේ emoney content මගේ වීඩියෝ එක හරහා upload වෙනවා. ඉතින් ඔයා කලින් videos ටික බලුවේ නැත්නම් ඔයාට කොහොමද cryptocurrency earn කරන්නේ මේ වගේ සියලුම දේවල් වල live withdraw proof ඇතුව තමයි වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් ඒක බලුවේ නැත්නම් බලන්න. ඉතින් හොඳයි, අපි නැවතත් හෙටත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු.